විශේෂයෙන්ම පහුගිය කාලේ ලොකු චෝදනාවක් තිබ්බා මත්තල ගුවන්තොටුපලේ වීගබඩා කිරීම සම්බන්ධව. සමහරු හිතාගෙන හිටියේ මේ මත්තල ගුවන්තොටුපලෙන් සුද්දා බහිනකොට වී තමයි ඉස්සරලා දකින්න කියලා. හැබැයි ගුවන්තොටුපලේ ඉඳලා මීටර 500කට මෙහා තමයි මේ කාගෝ ගබඩාව තියෙන්නේ. ඒ වගේම තමයි මේකේ ගුල්ලෝ ඉන්නවා කියලා කිව්වා. මම අර මුලින් කිව්වා වගේ දැන් හැමෝම හිතුවේ එයාපෝර්ට් එකෙන් බැහැලා එනකොට ඔකම ගුල්ලෝ තමයි පිරෙන්නේ කියලා. දැන් එහෙම එකක් මෙතන වෙලා නැහැ. මේ ගබඩාව නිකම්ම තිබ්බේ මේ ගබඩාවේ පහුගිය කාලේ අපි බාර ගන්න ඉස්සලා පරෙයියෝ තමයි ලැග්ගේ. මේකේ කිසිම ප්‍රයෝජනයක් අරන් තිබ්බේ නැහැ. හැබැයි මේ ගබඩාව අපි නිකන් ගත්තේ නැහැ. සමහර අයගේ මතයක් තිබුණා මේක දේශපාලන විදිහට පොඩි හිරිහැරයක් කරන්න රාජපක්ෂ මහත්තයා හැදුවාම ඒකට විරුද්ධව ගත්ත ක්‍රියාමාර්ගයක් කියලා. එහෙම එකක් කරලත් නැහැ. අපි මේක මේ ගබඩාව ගත්තේ කුලි පදනම යටතේ. මේ ගබඩාව අපි හිතාමතා මේ හිතු මතයට ගත්තේ නැහැ. මේ ගබඩාව ගණ්ඩ ගුවන් සේවා අධිකාරියේ ඒ වගේම රේගුව මේ සියලුම ආයතන වලින් අපි අවශ්‍ය ලියකියවිලි අවසරය ගත්තා. ඒ අවසරය අරන් වියලොවි මණ්ඩලයේ රුපියල් ලක්ෂ 8ක කුලියටයි මේක ගත්තේ. මුළු ගුවන්තොටුපලේම ආදායම මාසයකට රුපියල් 16000යි. හැබැයි අපි වියලොවි මණ්ඩලෙන් දෙනවා එක මාසයකට ලක්ෂ 8ක්. දැන් මාස 3ක මුදල් අපි ගෙවලා තියෙන්නේ. මේ ගබඩාව අරන් අපි මාස 4ක් කාලයක් වෙනවා. ඒ නිසා මේක ගත්තේ ඇත්තටම අපි පහුගිය කන්නේ ගිය යල් කන්නේ දකුණු පළාතේ විශේෂයෙන්ම හම්බන්තොට දිස්ත්‍රික්කයේ ගොවීන්ගේ වී තොග රැස් කරගන්න අපිට අවශ්‍ය ප්‍රමාණවත් ගබඩා තිබ්බේ නැහැ. ඒ නිසා තමයි తాවකාලිකව මාස 3ක් 4කට මේ ගබඩාව ගත්තේ. මේක පිළිබඳ ලොකු හාහුවක් රට පුරාම ගියා. මේ ගබඩා දැන් විනාශ වෙලා ඒ වගේම දැන් මේ ගබඩා නාස්ති වුණා. මේකෙන් අපිට ලොකු අවනම්බුවක් ඇති වුණා, අපකීර්තියක් ඇති වුණා, ජාත්‍යන්තර ප්‍රශ්නයක් ඇති වුණා, ලොකු කතා බහ ගියා. දැන් ඔබතුමාලම දකින්න ඇති මේකේ එහෙම ලොකු දෙයක් වෙලා නැහැ. හැබැයි හැමදාම හිටපු පරියෝ ටික විතරක් ඉඳලා තියෙනවා. මොකද මේ අපි මේ ගබඩාව ගණ්ඩ ඉස්සර වෙලත් මේ පරියෝ ලැග්ගා. ඒ වගේම ගුවන්තොටු පොලේ මොනරු හිටියා, අලි හිටියා, පහුගේ කාලේ පාර්ලිමේන්තුවෙත් මෙවුවා කතා වුණා. දැන් අපි එන පාරෙත් අපි දැක්කේ මෙන මිනිස්සේ කතෙක් දැක්කේ නැහැ. එනකොට තලගොයි කබරයෝ ඒ අය තමයි එහාට මෙහාට වෙන්නේ. ඉතින් අපි දැක්කා මේක රටක් හැටියට අපිට ලොකු පාඩුවක් මේ ගුවන්තොටුපළ ඇත්තටම සමහරු හිතනවා මේක අපි මේ දේශපාලන වාසි ගන්න කරන කතා කියලා. හැබැයි ඔබතුමාලම දකිනවා දවසකට එක ප්ලේන් එකක් ඇවිල්ලා මෙතන 500ක් 600ක සේවක පිරිසක් ඉන්නවා. සතියට මෙන්නේ ප්ලේන් 3ක් 4ක් එනවා. මුළු සතිය පුරාම එන්නේ ප්ලේන් 3ක් 4ක් ඇවිල්ලා යනවා. එහෙම ඇවිල්ලා මේකේ ආදායම හොයන්න බෑ. දැන් මම හිතන්නේ අසාර්ථක ව්‍යාපෘතියකට තමයි අපි රටක් හැටියට අද වන්දි ගෙවන්න සිදු වෙලා තියෙන්නේ. නිසා මේක දිනු කරන්න අපි යම් මොනා හරි වැඩපිළිවෙලක් යොදන්න ඕන. ඉතින් මේ වැඩපිළිවෙල යොදන අතරේදී රජයක් හැටියට මම විශේෂයෙන් මතක් කරන්න ඕන අපි මේ ගුවන්තොටුපළට හානිදායක කිසි දෙයක් කරලා නැහැ. කරේ ගොවීන්ගේ වීටික හොඳ මිලකට ලබා ගන්න ඒ වගේ මේ අයට සහනයක් ලබා දීමේ අරමුණින් තමයි මේ ගුවන්තොටුපලේ මේ කාගෝ ගබඩාවේ වී තැන්පත් කරේ කියන එක මම විශේෂයෙන් මතක් කරන්න ඕනේ. කරලා තියෙනවා විශේෂයෙන්ම අපි ලංකාවේ තියෙන සියලුම වී ගබඩාවල රජයේ වී ගබඩාවල වී ටික එකක් තමයි අපි වී මෝල් හිමියන්ට වී කොටලා හාල් ටික අපිට දෙන්න වැඩපිළිවෙලක් සකස් කරලා තිනවා. ඒ වගේම පෞද්ගලික ආයතන වලට අපි වී මේ ඒ අයගේ පරිභෝජනය සඳහා ඒගොල්ලන්ට වී කොටලා වෙළඳ පොළට සහල් ලබා දෙන්න ලෑස්ති කරලා තිනවා. මේ ආදී කටයුතු රාශියකට ඒ අය ඒ වී පාවිච්චි කරනවා. නෑ කිසිදු හානියක් නෑ. ඔබතුමාලන්ට බලන්න පුළුවන් මේ කිසිදු හානියක් වෙලා නෑ මේ වී වලට. මේ වී වලින් 100%ම ප්‍රයෝජනවත් ආකාරයට මේ වී තොග පාවිච්චි කරන්න පුළුවන්. සමාගමකට සත්ව නිෂ්පාදන සඳහා මේ වී නිකුත් කරන කතාවක් තියෙනවා. නෑ සත්ව නිෂ්පාදන සමාගමට මේ වී නෙමෙයි දෙන්නේ. පහුගිය කාලේ මහින්ද රාජපක්ෂ මහත්තයා ජනාධිපති මැතිවරණ සමයේ මෙට්‍රික් ටොන් ලක්ෂ 2ක් ඉන්දියාවෙන් හාල් ගෙනල්ලා තියෙනවා. ඇත්තටම ඒක තමයි අදට මේ අතිරික්ත ප්‍රශ්නටත් හේතු වෙලා තියෙන්නේ. හැබැයි ඒ ගෙනාපු හාල් වලින් අද ප්‍රයෝජනයට ගන්න බැරි තත්ත්වයට පත් වෙලා තියෙනවා. ඒ නිසා අතිකරු ජනාධිපතිතුමාත් කැබිනට් මණ්ඩලයත් තීන්දුව කෙරුවා මිනිස් ආහාරයට නුසුදුසු හාල් තොග සියල්ලම සත්ව නිෂ්පාදන කටයුතු වලට යොදන්න කියලා. දැනට අපි මෙට්‍රික් ටොන් 40,000ක් ඒ සහල් වලින් එන සතිය ඇතුළත සත්ව නිෂ්පාදනය සඳහා මේ ඒ අයගේ කැමර වලට අවශ්‍ය සහල් නිදහස් කරන්න කටයුතු කරගෙන යනවා.
මෙතන තියෙනවා මෙට්‍රික් ටොන් 5000කට ආසන්න සංඛ්‍යාවක්. ඇත්තටම 4700 ගණනක් විතර මේ මේ ස්ථානයේ තියෙනවා. අමතුමනේ ඉදිරි කන්නව හම්බන්ත දිස්ත්‍රික්කේ වියස් ගන්න නෙළුවාම මේ දිස්ත්‍රික්කයේ තුල විගබඩා කිරීමේ අපහසුතාවය කරලා තියෙනවා. විශේෂයෙන්ම අපි ලංකාවේ තියෙන සියලුම වීගබඩාවල රජයේ වීගබඩාවල වී ටික එකක් තමයි අපි වී මෝල් හිමියන්ට වී කොටලා හාල් ටික අපිට දෙන්න වැඩපිළිවෙලක් සකස් කරලා තියෙනවා. ඒ වගේම පෞද්ගලික ආයතන වලට අපි වී මේ ඒ අයගේ පරිභෝජනය සඳහා ඒගොල්ලන්ට වී කොටලා වෙළඳ පොළට සහල් ලබා දෙන්න ලෑස්ති කරලා තියෙනවා. මේ ආදී කටයුතු රාශියකට ඒ අය ඒ වී පාවිච්චි කරනවා. නෑ, කිසිදු හානියක් නෑ. ඔබතුමාලට බලන්න පුළුවන් මේ කිසිදු හානියක් වෙලා නෑ මේ වී වලට. මේ මේ වී වලින් 100%ම ප්‍රයෝජනවත් ආකාරයට මේ මේ වී තොග පාවිච්චි කරන්න පුළුවන්. සමාගමකට සත්ව නිෂ්පාදන සඳහා මේ වී නිකුත් කරන කතාවක් තියෙනවා. නෑ, සත්ව නිෂ්පාදන සමාගමට මේ මේ වී නෙමෙයි දෙන්නේ. පහුගිය කාලේ මහින්ද රාජපක්ෂ මහත්තයා ජනාධිපති මැතිවරණ සමයේ මෙට්‍රික් ටොන් 102ක් ඉන්දියාවෙන් හාල් ගෙනල්ලා තියෙනවා. ඇත්තටම ඒක තමයි අදට මේ 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 අතිරික්ත ප්‍රශ්නටත් හේතු වෙලා තියෙන්නේ. හැබැයි ඒ ගෙනාපු හාල් වලින් අද ප්‍රයෝජනයට ගන්න බැරි තත්ත්වයට පත් වෙලා තියෙනවා. ඒ නිසා අතිගරු ජනාධිපතිතුමත් කැබිනට් මණ්ඩලය තීන්දුව කෙරුවා මිනිස් ආහාරයට නුසුදුසු හාල් තොග සියල්ලම සත්ව නිෂ්පාදන කටයුතු වලට යොදන්න කියලා. දැනට අපි මෙට්‍රික් ටොන් 40,000ක් ඒ සහල් වලින් එන සතිය ඇතුළත සත්ව නිෂ්පාදනය සඳහා මේ ඒ අයගේ කැම වලට අවශ්‍ය සහල් නිදහස් කරන්න කටයුතු කරගෙන යනවා. මෙතන තියෙනවා මෙට්‍රික් ටොන් 5000කට ආසන්න සංඛ්‍යාවක්. ඇත්තටම 4700 ගණනක් විතර මේ මේ ස්ථානයේ තියෙනවා. අමතුමනේ ඉදිරි කන්නව හම්බන්ත දිස්ත්‍රික්කේ වියස් ගන්න නෙළුවාම මේ දිස්ත්‍රික්කයේ තුල විගබඩා කිරීමේ අපහසුතාවය මගහරවන්න අපි දැනටමත් කටයුතු කරනවා. පුද්ගලික අංශයේ ගබඩා කීපයක් අපි දැන් කුලී පදනම යටතේ තේ ගණ්ඩ ලෑස්ති කරලා තියෙනවා. ඒ වගේම අලුතෙන් තව ගබඩා දෙකක් පුද්ගලික අංශයෙන් මෙට්‍රික් ටොන් 10,000ක් වගේ දාන්න පුළුවන් ගබඩා දෙකක් අලුතෙන් ඉදි වෙනවා. ඒ වගේම රජයේ මගිනුත් අපි තවත් අලුත් ගබඩාවක් හම්බන්තොට දිස්ත්‍රික්කයට ලබා දෙන්නත් කටයුතු කරගෙන යනවා. මං හිතන්නේ අද දවසේ ලොරි 30ක් නැත්තම් 40කින් මේ මේ වී ටික ඉවත් කිරීමේ කටයුතු වෙනවා. මම අපිට සතියක් නැත්තම් දෙකක් ඇතුළත මේක අපව බාර දෙන්න පුළුවන්. මේ මේ මාසෙටත් අපි මුදල් ගෙවනවා ඒ සඳහා. කුලිය. නෑ, ඒක ඇත්තටම ගොවියාගේ ප්‍රයෝජනයට වැඩිය වී අලෙවි මණ්ඩලයේ ප්‍රයෝජනය සඳහායි මේ තොරතුරු එක් රැස්වීම කරගෙන යන්නේ. මේක කලිනුත් කරා. පහුගිය කාලේ මාධ්‍ය මගින් විවිධ විකෘති කරලා දැම්මා. මේ ගොවියෝ මේකට ඇවිල්ලා ලියාපදිංචි වෙන්න ඕනේ මේ වෙබ්සයිට් වල කියලා. ඒකෙන්ද කිසිම ලියාපදිංචියක් අවශ්‍ය නැහැ. සියලුම ගොවි ජන සේවා මධ්‍යස්ථානවල ලියාපදිංචි වෙලා තියෙන ගොවි ජන සේවා මධ්‍යස්ථානයේ තොරතුරු අනුව ගොවීන්ගේ වී ටික අපි මිලදී ගන්න කටයුතු කරනවා. විශේෂයෙන්ම අපිට එහෙම තොරතුරු රැස් කිරීමක් අවශ්‍ය වෙලා තිබුණේ අතරමැදියන්ගෙන් ගොවියව බේරගන්න. අපි දැක්කා පහුගිය කන්නවල් වල ගොවීන්ගේ වී වලට වැඩිය මුදලාලිලාගේ වී තමයි මේ ගබඩා වලට ගෙනලා බාර දෙන්න තිබුණේ. ඒ හරි තොරතුරක් නැති නිසා ඒ තොරතුරු ටික ක්‍රැස් කර ගැනීම සඳහා විවිධ ක්‍රම උපාය මාර්ග අපි අනුගමනය කරනවා. ඒක එකක් හැටියට තමයි වී අලෙවි මණ්ඩලය උත්සාහයක් ගත්තා මේ අය වෙබ්සයිට් වල ලියාපදිංචි කරන්න. හැබැයි පහුගිය කාලේ ඒක විකෘති කරලා දැම ගොවියන්ට අවශ්‍යතාවයක් නැහැ. අපි දැනටමත් ඒ තොරතුරු ටික කෘෂිකර්ම පරීක්ෂණ නිලධාරලාත් ඒ වගේම ගොවි ජන සේවා මධ්‍යස්ථානවලුත් අපි ඒ තොරතුරු ටික අරන් අපි ඒ ජාලගත කරලා තියෙන්නේ දැන්.